ගිනිගත්තේන ප්‍රදේශයේ සිදු වූ නායයාමකින් වෙළඳසල් 10ක් විනාශ වී පුත්කලෙකු අතුරුදන්ව සිටිනවා. කෙසේ වෙතත් ඔහුගේ සිරුර පසුව සොයා ගැනීමට හැකිුණා. වෙළඳසල් වලින් ඉවත්වන ලෙස දන්වා සිටියත් ඊට කන් නොදීම නිසා මෙම විනාශය සිදු වූ බවයි නිලධාරීන් පවසන්නේ. අධික සුළඟත් සමග ගස් කඩා වැටීමෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ නිවාස 100කට ආසන්න සංඛ්‍යාවකට හානි සිදු ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය පවසනවා. හලාබත මහවැවහා වෙනප්පු යන ප්‍රාදේශීලේකම් කොට්ටාසවලට මින් වැඩිම බලපෑම් එල්ල වී තිබෙනවා. තාවකාලික දෙහිවර නිවාස රැසක්ද විනාශ වුණා. ඩුබරේලිය හැටන් මාර්ගය එක්මන් තීරුවකට පමණක් සීමා කර තිබෙනවා. ප්‍රධාන මාර්ගවලට ගස් හා පස්කඳු කඩා වැටීම ඊට හේතුවයි. නවලපිටිය ප්‍රදේශයේ මාර්ගවලටද ගස් කඩා වැටීම නිසා ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. අම්බලන්ගොඩ බලපිටිය තෙල්වත්තාදී ප්‍රදේශවල මාර්ගයට මුහුදු ජලයේ පැමිණීමත් සමග ගමනාගමන කටයුතු වලටද බාධා සිදු වුණා. බලපිටිය ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම නිසා දුම්රිය දහවනයටද බාධා එල්ල වුණා. වතුගෙදර ප්‍රදේශයේදී අධිබලති විදුලි වැහන් මතර කඩා වැටුණු විශාල ගසක් ඉවත් කර විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට විදුලි බල සේවකයන්ට දැඩි වෙහෙසක් දැරීමට සිදු වුණා.